විෂන් කෑ විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කෑ එකක් නියම රසයයි නියම ප්‍රෝටීන් කුණයයි නව පෙනුමයි ඔරිජිනල් නම් ඩෙල් මේඩ් සෝයා තමයි මූතා ජෙලි හදට දැනෙන රසකම හිම ඉමොබිටන් වන් ෂොට් අල්ට්‍රා පැකේජ් ඔප්ෂන් පහකින්ම කර විස්තරේ කිව්වා දුලි ගන්න උන රහස රකිද පොරොන්දුලන් උනා මේකන කටහොල්ලන්නේ නැහැ කියලා දැන් මේකනේ මහත්තිව බලාගෙන යනකොට අපරණ උන ඇරෙන්න අනිත් සේරම මේක දන්නවනේ ඈ හොඳ වෙලාවට අර මේ මේ බාරයක් ඔප් කරන්න ආව කියලා බොරුවක් පටල ගත්තේ නැත්තම් අනාතයි මුතුමයි අපරණට සැකයි තොන්නති සැකයි තලේ හේතුවක් නැහැනේ මහත්තිය යා කීරවත් හිතන්නේ නැහැනේ මහත්තය මෙහෙ ඉඳී කියලා अदीरुनी दवास හස හංගපුන්ට අපරණ නෝණගෙන් අපත් නැතිව තමයි කණ්ඩ වෙන්නේ. මම හිතා ගන්නත් බැහැ. බැරි වෙලා හරි අපරණ මාව දැක්කනම් මොනවා වෙයිද කියලා. මේ තව මේගොල්ලෝ කොහොමත් පැයක් විතර ඉන්නවා පන්සලේ. මහත් ඇතුළට වෙලා ඉන්න. මම පොඩ්ඩක් පාර පැත්තට ගිහින් එන්න. दीपावल मत अंदवाते मगे पुता टीका कल दूरट गए मंग को दुखी मंगे दुता साधारण ना मत मन आवेदन मरी अम्म की अने अम्मट एक वाद भेदने बलांको अपी अपे कुछर नहीं अद उठ किसी आगे आग ने कुछ विंद बल दी अम्म ताम तंगना दीपाल कुहर जीवित अत्रा के वो पंच करें दीपाल इन तन या तिंगन लभ्यव कि प्रार्थना करने का ये तीन कुछ प्रार्थना कर तड़ना दीपाल अम्मला हास का विश्वास कर ये विश्वास इंसान है तो दुली देवाल वाली ने कपूं रेवटे अने का अम्मा मैं गमन तानी है मैं ने मगे हितरित दान पर ही इंदा बट मैं गन विश्वास है अपने इंदा मगा क्या ने हास कंगे मगे जीवित है बच्चे लोग को महास का मत आमाए मटे मॉरिस ले बच्चे का मैं पार दीपाल के दाने मगे हिते है ये लास्ट कर गाने के लिए मॉरिस मटे क्यों हुआ अभी लोगों के गांव में दूली फिर कर हम पूजा कर ला
අම්ම ගීත සනසින්නත් එක්ක. රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. මහජන සම්පත් මිලියනීය තෑගී ලක්ෂයේ තෑගී සමග අවුරුදු බෝනස් අංකයට යතුරු පැදි සහ රන් කසි දිනා ගන්න. දිනුම් මැදීම අප්‍රේල් 10 වෙනිදා. අත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න. ඇන්ලීන් දැන් රුපියල් 690 සිට. එකජොක් ඒකලවල් අප්පද බෝල අනේ අම්මපමේ අපේ ගෙදර ඒවත් දාන්න ඕන නට බලයි සෙනඟ දැනියෝ දැනියෝ මලයා අක්කේ දැන් බලහන් අර අඟරේ එළියට ගිහිල්ලා පැය ගාණක් වෙනව. අඩුම තරමේ ඒකිට පුළුවන් නේ ටෙලිෆෝන් එක අරගෙන. අම්මේ මං ටිකක් පරක්කු වෙනවා කියන්නේ. හා? දැන් මොකද උඹේ ගැන කියන්නේ? මං මොනවා කියන්නේද? ඇයි? උඹ මොනවා කියන්නේද? උඹ ඉතින් දුලීකගේ තෝල් කියන්නේ. අක්කේ මේ මිනිස්සුන්ටත් වැඩ ඇතිනේ. අපි දෙන්නට වගේම නිකං කකා බිබී ඉන්න තිනුවේ. මොකද මොකද කිව්වේ? නිකං කකා බිබී ඉන්න? කවුද? උඹද? මමද? උඹ මට මේ පලිච්චි කතා කියන්න එපා හොඳේ? අක්කා ටිකක් මධ්‍යස්ථව හිතුවනම් මේ ප්‍රශ්න භාගෙට භාගයක් විසඳිලා. ආ, එතද? උඹ සාමනියෝජිතයද දුලීකගේ? දැනියෝ උඹ ගැන මට ලොකු වෙනසක් පේනවා දැන්. අක්කේ මං කියන්නේ ඇත්ත. මොකක්ද ඇත්ත? උඹටත් මෙහෙ වාසය ඇති වෙලා නේද බලයෝ? මං ඉන්නේ රේණුක පුතාගේ උදව්වට. මොකද මං නැත්තම් ওই තුන් වේල ස්පිරිතාලේ බඩ ගන්න කවුද? හරි හරි. මං ඒක පිළිගන්නවා. හොඳේ. මං ඒ උඹ කරන සේවයට හරියට ගරු කරනව හදවතින්. හැබැයි මලයෝ උඹට මෙතන තියෙන මේ ප්‍රශ්නේ ගැඹුර තේරෙන්නේ නැහැ. ඒකයි වට දුක. මේ ගෑනි මගේ ඇස් අන්ධ කරලා. අක්කේ මගේ ඇස් අන්ධ කරලා නැමේ අපූරුවට තියෙන්නේ. උඹ ඉතින් කසාද නොබෙතපු මිනිහනේ. උඹල වගේ උන් ඔය ගෑනුන්ට අඳන්න ලේසි මලයෝ. මොකද අක්කේ මේ කියවන්නේ? හරි මං ඇත්ත කියන්න. මේ මගෙත් බිංචි බිංචි මේ නියපොත්තක අග සයිස් පුංචි පුංචි වැරදි කෙරෙනවා ඇති. හැබැයි එව්වා කියන්නේ එව්වා අහගන්නේ දුලීක උඹේ. අක්කේ බොරු නම් කියන්නපා. ඒ දුව කවදාවත් මගෙන් අනුන්ගේ වැරදි අහලා නැහැ. ඔය ඔය තාමත් ඒකිව සුද්ධ කරනවනේ උඹ. අක්කේ මං දෙයක් කියන්න. අක්කා ඒ දුවත් එක්ක මේ ගෙදර සතියක් හොඳට ඉන්නකො. මං කියන්නේ මං කියන කොට සතියක් ඉඳලා බලන්නකෝ. ඔය කේලම් කියන්නේ නැතුව වැරදි හොයන්නේ නැතුව සතුටෙන් සාමයෙන් සතියක් ඉන්නකෝ. එතකොට අපි හැමෝටම සැනසීමෙන් ඉන්නමු. ඒ කියන්නේ මේ ගෙදර සාම නැති කරන්නේ මමද බල? අක්කේ අක්කේ ඔබ දැන් කිව්වේ ඒකනේ. මං දැන් එහෙම දෙයක් කිව්වද අක්කේ? දැන් දුලීක ගෙදරින් පිට වෙලා වරුවකට වැඩි. උඹ උඹ මට කියපම් වචනයක් ඒ ගැන කතා කරාද? හරි අක්කේ හරි. හරි හරි නෙමෙයි. උඹ මේවට උත්තර දීපන්. මගේ වැරදි හොය හොයා දඟලන්නේ. දුලීකගේ වැරදි පේන්නේ නැද්ද උඹට මල්ලි? අක්කට මේව ගැන කතා කරලා වැඩක්ම නැහැ. වැඩක්ම නැහැ. කතා කරන්නත් එපා ඊට පස්සේ. හැබැයි ලේලි පොඩටත් පොඩක් උපදෙස් දීපන්කො මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා කියලා.
අහයිද කියලා බලන්න. වරවන්නේ? ආව මෙතන. ආම නැйти. මේ සංසාරේ. ඔයා කියන ඔක්කොම හරි. හැබැයි කවුලක් තියෙනවා. මොකද්ද? ඔයා හිතනවද විහස් අපේ පැත්ත ගනී කියලා? ඇයිද විහස් අපේ පැත්තද? නෑ මං කියන්නේ. පියසී රදීසේ මොන වුණත් කපල් එක. විහස් කවදාවත් අපේ පැත්ත ගනී කියලා හිතන්න බෑ. මාලක විහස් රදීසේ කෝල්සත් අන්ස කරන්නේ නෑ. ඒතරමට මේ පාවලාද කොහෙද ඉන්නේ? විහස් හෑන්ඩල් කරද්දි පරිස්සමට. මොදි විහස්ගේ අම්මා මේකට ගෑවිලා මොරිත් සංකලුත් ඉන්නෝල්ලුනොත් ප්‍රශ්නේ දුරද කියනවා. මං කියන්නේ මට හිතෙනවා. වා කියන එක හරි. එහෙම එකක් මට හිතුනේවත් නෑ. අනික විහාසලගේ අම්මයි රදීසලගේ අම්මයි දෙන්න යාළුවෝ. ඒ දෙන්නට පුළුවන් මොරිස් අංකල් මේ ප්‍රශ්නෙට ගේන්න. අනිත් එක රදීසෙන් ලොකු ඇරියස් එක්ක. යාට මේ වෙලාව ඕනේ දිනන්න. මම පරද්දන්න ඕනම දේ කරයි. මං තාත්තට කතා කරන්නද? මොනවද දැන් තාත්තට කියන්නේ? කතා කළ මේ හැම දෙයක්ම කියන්න. මම මොකද්ද කියන්න හදන්නේ? සේරම කියන්නම් ඉතින්. රදීෂමට අපහාස කරපුවත් කියන්න. අයියෝ හිනාවෙන් මාලක. දැන් එතකොට ඔය කියන්න යන්නේ මේ රදීෂ අපි දෙන්නට කසාද බඳින්න වෙන්නේ නැහැ කියපු කතාව? ඔවිතින් ඒක අපි දෙන්නටම කරපු අපහාසයක් නේ. එහෙනම් ඉතින් අපි දෙන්නට මුලින්ම අපහාස කරේ ඔයාලගේ තාත්තා. ධ්‍යාන කිව්වෙ මුලින්ම අපි දෙන්න ගැලපෙන්නේ නැහැ. මතකද? හැමදේම අපිට වාසි විදියට වෙන්නේ නැතු චි. අනික ඔය නිකමටවත් හිතන්න එපා අපේ කියන අය අපිට උදව් කරයි කියලා. අනික යාලට වුණත් වෙන වෙන ඇජෙන්ඩාස් තියෙනවා. කවුරුවත් කිසිම තැනක අපිට මේ වාසියක් වෙන්න නැතු උදව් කරන්න දෙන්නේ නැහැ. වලක තාත්ත වුණත් එහෙම තමයි. ඒක තමයි ඇත්ත. එතකොට අපිට මේ සේරම තනියෙන් ගොඩ දා ගන්න යනනේ. ඔව්. එක එක්කෙනාට කී කී කිව්වොත් තවත් පැටලෙන එක වෙන්න. හරි දැන් ඔබට යම් කිසි දෙයක් තේරෙනවා මාළු. දුර පේනවා. මට තේරෙන්නේ නැති දේවල් ඔබට තේරෙනවා. ඒක ලොකු දෙයක්. ප්‍රශ්න ඉස්ත ගන්න අපි දෙන්න විතරකුත් ඇති වගේ. හොඳටම ඇති. රියල් ග්ලෝ එක මතු කරයි. ඔයාගේ රියල් ග්ලෝ එක පෙන්නන්න. Pond's Bright Beauty Face Wash. Airtel නවසිය නවය හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. මම තමයි ආන්ටි කිව්වෙ ඉතින් පස්සෙන් ගිහිල්ලා කොහොමද හොරේ අල්ලගම් කියලා. ඇත්තම ඈ සහතික ඇත්ත. ඉතින් ඇත්ත තමයි. හරි හරි කොහොම හරි දුවගේ හිතේ තිබ්බ සැකේ නැති වුණානේ. අය හිත මේ දවසල හරි කලබලයි යාම. හැමදේම ගැන මම වඩා හිතනවා. ඒනම් ඉතින් මොරිස් නැති සංකා වුණේ ආන්ටි. ඕවිතේ වෙන මොනවාට සංකා වෙන්නද? සැප ජීවිතේ නේද ආන්ටි? මේ තැනට එන්න කොච්චර දුක් විඳද දුවේ. මම ඊට වැඩි අම්මා ගැන හිතන්න ඕනේ අම්මේ. නෑ ඉතින් මේ ගෙදර කවුරුවත් නෑනේ. මාත් වැඩට යනවා. අම්මට ගෙදර තනියෙන් ඉන්න අමාරුයි නේ අම්මේ. නෑ 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 එහෙම එකක් නෑ.
එහෙම කවුරුත් ඕනේ අනික මට මේ මේ මොන පාළුවක්ද නේද මොන තනියක්ද අනේද කියන්නේ ආන්ටිට අපරාධ කියන්නේ බෑ මේගේ අතුපතු ගන්න ගියාම දවසේම වරුවක් කියලායි උයන්න පිහන්න ගියාම ඉතුරු වරු වෙනවා ඉතින් මොන පාළුවක්ද නේද ඒකනේ දීපාගේ දානි ලැස්ති කරගන්නත් ඕනේ අම්මේ අපි හැමදේම ප්ලෑන් කරලා මොරිස්ට කියමු මම මේ පාර දුලිව ගැන ගත්තේ උදව්වට අම්මේ අපි මේ පාර ලස්සනටම කරමු අම්මේ මේ මම බොන්න මොනවරි හදාගෙන ඉන්න මම හදාගෙන ඉන්න මාර කේස් එක නියන්ට දැන් මේ පාර දාන දෙන්න වෙනවනේ දානයක් දෙන එක නම් ඉතින් හොඳයි ඒත් මේ පුතා ඉන්නවා දැක දැක කොහොමද එහෙම කරන්නේ මේකෙන් අපි දිනටම පව් පිරෙනවා හොඳේ මොකද කරන්නේ දැන් මියා හිතන් ඉන්නේ මොරිස්ටත් කියලා මේ පාර දාන්නේ ලොකුවට දෙන්න දැන් ඕක ආරංචිනු දීපාලට තව දුක හිතේ අනේ අම්මේ පින්දවිලි ඉවරයක් නැති හැටි නෑ ඉන්නකො මොන හරි කරමුකෝ කරුම කියන්නේ ඕකට තමයි අයියේ. තාමත් ඔයාට කිසිම දෙයක් පිළිවෙලට කරගන්න බැරි වෙලා තියෙන රදීෂෙන් ඉඳන්නේ. හැම දෙයකටම රදීෂව ගාව ගන්න එපා නංගි. හැම දෙයකටම ගාවනව නෙමෙයි. වානිති රදීෂව ඔළුව උඩ තියාගෙන හැමදේම වරද්දගෙන තියෙන. නංගි. ඔයාගේ පර්සනල් ඇරියස් මගේ පිටින් යවන්න එපා. අනේ මට නම් ඇරියස් නෑ. පොඩක් හිතලා බලන්නකෝ අයියේ. ඔය රදීෂෙන්ද කාටවත් හොඳක් වුණාද? අපි කතාව නවත්තමු දැන්. විහාස්ට මොකද දුන්නේ? විහාස්ට මොකද දුන්නේ? මොකද දුන්නේ? රදීෂව බැන්දට පස්සේ විහාස්ට රටිනුත් යන්න දුන්නා. මේ මොනසේ කොහොමද ඒක කී කියන හිටි ඔය බඳින්න කලින්වත් කී කීරි මම රට යනවා කියලා. ඔයා කොච්චර කිව්වත් පිළිගන්නේ නෑ අයියේ. ඔම කතා හදනවා නම් ඉතින් කාටුණක් කතා හදන්න පුළුවන් තුෂි. ඔයා මම මේ කියන දේ පිළිගත්තේ නැති වුණාට අපර්ණාන්ටිත් ඒ දේ පිළිගන්නවා. මොකද මේ විහස් රට ගියේ ප්‍රදේශ නිසා කියලා එයා කිව්වද? අපර්ණ එහෙම දෙයක් කිව්වද? ඔව්. ඇයි දැන් ඔයා ඔකත් ගින් රදීෂර කියන්නේ? විහාස රට ඇවේ එහෙන්ද තමයි. නිකමට පොඩ්ඩක් හිතන්න අයියේ. රදීෂගේ අම්මයි තාත්තයිවත් හොඳින් ඉන්නවද? අනේ මේ තුෂි! මොනවද කියවන්නේ? මේ මොනසේ කොච්චර කල් ඉඳන්ද ලෙඩෙක් වෙලා හිටියේ? කට තිබිච්ච බලයට බොරුට කියවන්න හදන්නේ. ඇයි එයි මේ? මොකද තුෂි? මම රදීෂට දොස් කිව්වනේ. ඒකට යාට ඩෝංගි. රදීෂ නිසා වැරදිච්ච අය ගැන මම මේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කර කර හිටියේ. ඒකට ඔය මල පැල්ලා දීුවේ. අනේ ආටෝව කියලා වැඩක් නැහැ. ඔව් කොහොමද යා ළඟදීම හොඳ පරිප්පුවක් කනවා. දෙයක් වුණත් රදීෂා හින්ද කියලා මෙයා පිළිගන්නේ නැහැ. මතකලි වතාව. ඔය අම්මයි දුවයි දෙන මෙයාව පොලිසියට කුදලගෙන ගියා. එහෙම ගිහිල්ලත් ඉතින් හැදුන්නේ නැහැ කියලා කියන්නේ තව මොනවාද? අන්තිමේදී අපිනේ අම්මේ වැරදිකාරු වෙලා තියෙන්නේ. බලන්නකෝ. ඔය හැමදේම අපි පිටින් යවන්නේ නැද්ද කියලා මෙයා ඔයා කිව්වේ නැත්තම් කෙවින් කොහමද දැන් තමුන් මෙහෙ ඉන්නවා කියලා මට කතා කළා මම මෙහෙ කියලා කිව්වා හැබැයි මං එයාට එන්න කිව්වේ නැහැ නෑ අම්මේ ඉතින් ගත්තාමනේ මං ඒගොල්ලෝ කියන විදිහට ඉන්න ඕනේ මම මගේ පාඩුවේ මගේ මහන්සියෙන් දෙයක් කරගත්තාම කාටවත් මාව කන්ට්‍රෝල් කරන්න බෑ. වාට ඔය වගේ දේවල් හිතෙන්න පුළුවන් තමයි. ඔය කාගේවත් දේවල් ඕනේ අපිට තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි පස්සේ දවසක වාට හිතේ වාදගත තීරණ අපරාධ කියලා.